ප්‍රිශ්වසනීම පුවක් කාටක් කලින් ඔබට කියන ස්වාදහින රෝපවාාහිනී වත්්‍ර දහය ප්‍රධාන පෘත්ති්‍රවිකාශය සංකින් ඔබ හමපන මම ලජෙත් පාතරකේ. මම වෙනර ගෙනලිය අදත්මලි අවධානය ප්‍රධාන පැවතිී සිරස් තලබැත සංචරන සීමා ලිහිල් කළත් සෞඛ්‍ය මාර්ගෝප්‍රදේශ ගැන දැඩි අවධානයක්. එටා ප්‍රබේදෙහි ව්‍යාපතිය මැඩලන්න ක්‍රාමාර්ගතුනක් කොරෝනා මරණ ලයිස්තුවට තවත් පනස් පහක් එක්වෙෙයි ජලගැලිම්බලින් පීඩාවට පත්වන ජනතාවගේ ගැටලු අවම කරන්න අගමැතිගෙන් උපදෙස්. ආනයින අපනයන ආයෝජිකින්ගේ ගැටලුවලට රජයෙන් කඩිනම්මි සඳුන්. කොරෝනාව මැද ඉරාණ ජනාධීපතිවරණයේ චන්ද ප්‍රකාශ කිරීම ඇරමේ. ැනට පනවලතියන සංචාරණ සීමා ලබන සඳුදා. එක අන්නේ විසේක් වනිදා ලිහිල් කරන්න වචය තීරණය කරලා තියෙනවා. කොහොම වනත් සංචරණ සීමල් ලිහිල් කළත් පලාාත් අතර ගමනාකමනට නම් අවසරේ හිබිවෙන්නේ නැහ. මේවිතේට ඉත් කරනය සංචන සීමල් ලබනේ විසිතුම්මනදා බධාධාරාපේ දදාහයින්දලා. විසි පස් වන්දා එකෑඇනිෙ සිකුරතා උදෑැසන හත්‍ර දක්පා නැවත ක්‍රියත්න කරන්නයි තීරණය කරලා තියන්නේ. ලබන විසෙක් වන දාලියම හතරේ සිට සංචරන සීමල් ෙහිල් කළද පලාතර පනවයිති සංචරන සසිමල් ලෙහිල් නොකරන ලෙස ජනාතිපති ගොටා ාජච පක්ෂමතිතුමාදහ පතිෙස්ලබාදුන්න. ඒ ොවිමර්ධන විශේෂ කමටුව නාතිපදි කාරයාලේදී අද වැැසුව අවස්ථාවදී. මෙස හිල් කරන සංචරණ සීමமா, ලබන විස තුන්මන දා රාත්‍ර ඉධය සිට විස පස්මන දවදසන හතර දක්වා පෙපරිදිම ක්‍රාත්මකයි. නතාවේ ක්‍රශවීම්බෙනුවෙන් පනවා නීති තවදුරටත් ඒවරින්ම ක්‍රාත්මක වනවා. රජ්‍ය සහ පෞද්ගලිකාංශේ ආතන සේමත සංඛාවක් කැතේ පවත්වාකෙනයාමට ආයතන ප්‍රධහනින් වගබලාගතයුතුයි. සියලු බෙනද සහ ආර්ථක මෙහෙම් අවම පිරිසගේ සහාකීත්වෙන් සිදු කිරීම අත්‍ය වශ්‍ය වනවා. කොවික් නවන හේතුන්වදමියන පුදගලින් ගවස්සන් කටයුතු, ැෑය විසිහතරක්තුර සිදු කිරීමට අනුමතියහිමි වනවා வியாப்த்திய பானே ீம சந்தහා ராஜயதேவைனட்டம் கியாமக்கவனு பதி சஞ்சருண சீமா பணவனுலவே மை மச விசியவனதாாய். இம் சஞ்சருண சீமா மை மச விசிபஸ்வனதாால்ையில் கெனுவாத்திரு. எதினமே ராத்ரூ எலாகட்டு இஜலிபனுීම கடைவுதுகள. கேசேவா தவஸ்தாதிக்கதி சஞ்சருண சீமா தீர்க்க கிීමட்டு ரஜ்ப்பிய வக்கத்தாத்திரு எமே விசியவதாால் அலு மகாத்துர தாவா சஞ்சருண சீமா கிராாத்மக கிීමட்டை ர்ய தீருேக்கே ුද හතරමනදායි වත්කිරීමට නියමිතවති වූ සංචරන සීවා මෙෙස නැත විසෙක්මනදා දක්වා දීර්කීමට රජයතීරණය කළේ ජිනිබස එකොළොස්වනදා කොරණා මර එකස එකක් වාර්තාාවීමත් සමකයි. මෙම මරන මාතිට වාර්තා කිරීමේ ක්‍රා පිළිවෙත සම්බන්ධය, පුොල් පරීක්ෂණයක් සිදුකර ලාකත් දත්ත පිළිබඳව. අදති නීච නාතිපති ගොටාබේ රජපක්ෂමතිතුමාවා දීර්ගවශයෙන් කරුණුඋප පැදිරි කළලා. දාහතරවින්දා අරන්න හිටිය! එතකොට එක පාරටම එකලොස් වනිදා? මේ කසික් දෙෙනෙක් මැරුණ කියලා ආවා. මේක ඇහුවම හැමෝ බයව බුද්ධාන්සසිට කිව්ව ගේයින් ගෙට ගිහිල්ලා මට මේක හරියට ඇනලයිස් කළ දෙඩ කියලා ජූනය කොළහ මැරුණයි කිවනන් දහවැනි ද රාත්‍රී දොළහ හින්දලා එකොළොස්වැනි ද රාත්‍රී දොළහ වෙන කන්න ජූනය කොළ වාර්තා කරන්න ඕෝන් මෙදාට වාර්තා කරන පලවෙනි එක්කෙනා මැරල තියෙන්නේ පෙබරවාරිමාසේ හයවෙනිද. ආදාහනය කල්ල තියෙන පෙබර වාරිමාසය හයවැනි දම. එයාට මරණ සාතියකෙකුත් දීලා තියෙන. ඊළඟ එක් කියෙන. අවුරුදු හැට හතයි. මෙයා හෝම ගමක් කෙනෙ. මෙයා මරණයට පත්වෙලා තියෙන්නේ අප්‍රේල් මාස පලවෙනිද. පාර්තා කරන්නේ ජූනිය කොලොස් වෙනිද. මේක සේකට ඉන්නෙක් කෙනෙ. නමවැ පුද්ගලයක් දහවැනි පුද්ගලයත් එක් එෙනම්. ඒකත් මේක සේකට අහිත. මම මේක බැලුවට ද ක්ස්පර්ට්ල දන්නේ නෑන TVව එක ෑන්ලයිස් කරන ක්ස්පර්ට එකක දන්නන්නේ. තැම මේක කිව්වා මේක පහුගිය හරි තැන්වලට දාණන්ඩ. අඩු කරන්න නෙවෙෙයි. එතකොට හරි විදිියකට අපිට දත්ත එනවා. එහෙම කරාම ඒ චර්ට්ස්් දෙකේ වෙන සක්තියනවා. ඔය ඔයත් වාර්තා කරන විදිිය. මැයිවල නමයයි මෙම මෙම ඇවිල්ලා හතලිය අයිහතලිසාහත පනස් හතර හැට හත එකසියක හැට දෙක එකසිවතිහ. මේක දිහා බලවමයි මේවා හරි විදිට මේ එකසියක ඒවා හරි විදිට දැම් ම. හැට හතඒවා හරි විදිට දැම් ම මෙන්න බලන්න තියෙන චාට් එක. එතකොට ජූනි හය. ඉඳල හැටතුුණ පනහ තිස් අතර විසික පහළව එකොලා. ඔයි චාර්තික වෙන පන නඕනක්කකිරුට තේරනෝන චාර්්කයන් යන්න කොම කියලා. දැන් අපි මේක තිහා බලලා ඇනලිසිසයක්කරෝත්. සම්පූර්ණ වැරදි අදහසක් නෙන්නේ මේක හරිවිදියට බැලුවෝත් මේතාක් ධාපුුවේ වයි ජූනය කොලොස් වෙනි ඉන්න පහලොස්නැ ැරි. ේ එකයි කියපු දවසේ ඇත්තටම ඉන්න පහලොස් දෙනයි. අපි ෝකතදා දිගටමකිවෙස ඇමති තුමිය දැම්ම ඩිෙක්ට ඉන්ෆෝමේශන් කියල නිලතලයෙුත් පත් කර. එතුමා හැමදාම වෙබ්බඩවේ සෞඛ්‍යමමාතන්ස වෙබ්බඩ විය දානවා ඩට නැත කියලා ඩිෙක්ට න්ෆෝමේෂන්ට සපියන්නෙත් නැම එකේ තියෙනවා මේ එපිට් දෙකට වගකීම් හයක්. ලක මයි නදපත්තුමනි ඔබතුමා දැන් කියපුටික හරියට හරි සවලන් පලවිනික දෙ අව්බේර්‍ර. තුන්ගෙන වක්නෂන් හතරවෙක ක්‍රිකල් මන ෝඩිනන් පස්නක පර ර න්ගට මනිටර නිවව මුත් එහෙමරන්න ඇැතනන් ිරුන්සල්ට ලාිටඇල්ල කියන පල්ලක් අති අන්ඩවත්න්න තුන් නෙක්ම සියලම දවල්රන්නස මේ මන්දම වගකීමගේ නස කුමන්තරණයක් කියලා මේ ඩට දෙන්නෙමන. ලබන මාසේදී අවම වශෙන් තවත් එන්නත් මියන හතරක් ලැබීමට නියමිත බවත්. ඉදිරයේදී ඉහල ප්‍රතිශතයකට එන්නත් ලබාතීමේ හැකිියාව පබතින බවත් රාජවක්ෂ්ද නීතිකත සංස්ථාවය සභහපති වෛද්‍ය ප්‍රස්ඩ කුණසේන මහතා මෙිහිදී සඳහන් කලා. ජලි මාස මිලියන් හතරක් ලැබෙනව සයිනාමකින් විර. අමතර සයින වැක්ක එකේ ප ිස්්‍රේන්ක පටන්ගටතස ගොල්ල ොරන්ද මලියන තුනක්ට ඇතර අඩුග ිියන එකයිසම් පහ ඇත තින අරක මිියන දෙක් අපට තියන ත ියන තුනයිදසම් පහත් යන. ඊට අමතර වවාස් පුට්නනික් එක පුට්නික්ේ බැක්ලොකිගේ 1.2 මිලිය මේ මාස දෙනවා ඊළඟ මස 1.4 මියට 2 මිියන් දෙන්න කිය. ඒකන 4.5 මිලිය අපට එකදිකට ගහන් රහන්න පුලුව. ප. මෙම අතරේ දෙමට ගොඩ ප්‍රදේශයෙන් හමබුණු පස් දෙනාට, ඉන්දිය ඩෙල්ටා කොරුණ අප ප්‍රබෙහිදිය වැලඳනේ කුමණ ආකාරයෙන් දෙයන්න ස්වාබලන්න සෞඛ්‍ය අංශ විශේෂ් විමරුෂණ ආරම්භ කරලා තියෙනවා. පපස්දිනකෙන් තුන් දෙනෙක්ම මේ වෙනකොට සේ ලබල නිවෙස්වුලට ගිහිල්ලත් තියෙනවා. ත් මෙ අතරේ අද දව සෙත් කරුණාවට ගොදුරුණු ආසාන්ධතීන් දෙදහස්තුූසය විසිහදදිනෙක් අපි රටෙන් හමවෙලා තියෙනවා. මෙමටකොඩ ආාමේ පදෙසින් හඳනාගත් ඉන්දිය ඩල්තාා කරෝුණා වෛටස ප්‍රේදේ වැලදරු. ආසාධතින් පස් දෙෙන මෙරට සමාචයෙන් එම වෛරසට ගොදුරූුවන්ලෙස හඳුනාගත් පළමු පිරිසවනවා. නව ප්‍රබේදය පිළිබඳව මීඩ ප්‍රක්‍රියාත්මක වී අදාළ ප්‍රදේශ දිනපහකට පෙර හුදකලා කළ බව සෞකේ අධ්‍යක්ෂන්රල් ෛද අසල්ල ගනොර්තර මහතා සඳහන් කලා. දැනට බරෝගින් පස්සනෙ කම් වෙලා තියෙන. ඒ පස්සෙනගෙන් තුන්දිනක් රෝගිහූ වෙලා තියෙන තව දෙන්නේෙක් ප්‍රතිකාර මධ්‍යස්ථානවල ප්‍රතිකාර ලබනවා අපි ඒ දෙන්න ුවෙන් කරලා වෙනමම අපි ප්‍රතිකාර කටයුතු ලබා දෙන්න මේ වනට ක්‍රියා කරලා තියෙනවා මෙම ප්‍රදේශ ආශිත පවුල් සියලු දෙනාගේම CRල් පර්ෂණ මේ වනට කරමින් පවති නවා. ප්‍රබේදය මෙතනට ආවෙ කොහෙන්ද යන්න අපි මේ වන විට පීක්ෂණයක් කරගෙන යනවා. කෝහින්ද මෙම ප්‍රදේශන මේක ආව කියන එක. මෙම ප්‍රබේදය ඉතා දළු. ඒෙහි සියලු දෙනත් දැඩි අවථනයක් යොමු කළ යුතු බවත් රජය වෛද්‍ය නේධහරරින්ගේ සකපේ, මාතිකමට සාමාජික වෛද්‍ය හන්සමල් විරසුරේ මහතා අද පවති මාති හමුවෝකදීක යාආසිටයා. පුද්ගලයාගෙන් පුද්ගලයාට වඋනත් මෙම ඩෙල්ට ප්‍රබේද ඒ පැතිරීම සිදුවෙනකොට කලින්ට තිබුණු ඇල් ප්‍රේදේ සාමාන්‍යෙන් පැතිරීමේ ප්‍රතිශතයට වඩා තිහත්ියට සීත් අතර ප්‍රමාණයකින්. ම ෙල්ට බේදේ ැරීමේ වේගේ තවත් පුද්ගලේගෙන් පුද්ගලෙක්ට ආධනීම වේගේ වැඩිවිවෙලා තියනවා. තැන් අපි මේේ රෝගේ හඳනාගන්න කොට කලින් කැස් හෙම ප්‍රතිශාවගේ රෝගීත් එක් මුල්රගෙන ඇතිවුණු රෝගලක්ෂණ සමයි. අපට මුලල් ඇල් ප්‍රදබේදයේ දකිින්ට ලැබුණ. නමුත්ම ඩෙල්ටා ප්‍රේදයට එනකොට සාමන යි ධනම රෝගලක්ෂට වෙනස් රෝග ලක්ෂණ වලින් තමයි එම රෝගී වාර්තාව වන්න ධරනයක් රගත් ොඩක් රෝග. පුලන්ක එක්ක එන්න උපගර අමාරුවක් පොඩි නහය තියන බරගතියක් අන්නේ වගේ රෝගලක්ෂණ කීපයක් සම පැතිරෙන්න්න පුළන් මේ අවස්ථාවෙන කොට හිසරදේ ගතියක් සෙම්ප්‍රතිශ්ා ගතියක් ගුර අමාමරු ගතියක් ඒවගේ එක් සාමාන්‍ය කැස්සයම්බිරිස්සාාවකට වඩා වෙනස්සාආකාරයකෙන් ඔබට ආසාධනයක් ඇතිවෙනවාන එතන දීත් අනිවාරයම සැලකිලීමත් වන්නඩ ඕන ඩෙල්ටා ප්‍රබේධයක් එක් මොකද රෝගලක්‍ෂණ වෙනස්වීම නිසා පුළුවන්තරැක්ට වෛද්‍ය ප්‍රතිකාරකට වෛද්‍ය අවාදකට යොම වේජතු. මෙතර Deltaල්ට කොවිඩ ව ප්‍රබේදය පැතරයාම් පාලනය කිරීමට අවශ්‍ය සල් හු ක්‍රියාමාර්ග ගන්නා බව අමාත්‍ය පවිත්‍ර වඥ්‍යාරාචි මහත්මිය අද පැවැති කොවිD-19 මර්ධනය සඳහා වූ ෆ්‍රියයක්කාරරි සමාලෝච්න කමටට ස්වීමේදී නොධාරෙන්ට උපදෙස් ලබාදුන්නා. වරස ප්‍රේදය පැත්‍රයම් පිළිබඳ දර්ග වශය අවධාරයොම කිරීමටයි මෙහිදී කටයුතු කෙරුණේ. අදාළ ප්‍රදේශ හුද කලාාකර සම්පලය ලබා කනමින් ඩල්ටා වෛරසට අදාළ පරීක්ෂණ සිදු කිරීමටත් ආසාධෙතින් සබග සබත්තා පැත්වූ ලින්පි බද, හම්බ ගොස් පරයක්ෂණ කිරීමටත්, මෙහිදී තීරණයකරඩා. දිවේ ආසාධතින් වැඩි වශෙන් හමුවන ප්‍රදේශවල දෙල්ටා ප්‍රබේදය ඇත්දයි ස්වාපැලීමට විශේෂ් පරීක්ෂණ සිදුකිරීමට කමිටූ තීරණය කලා වෛරසය අඳුරගන්න වේරියන්ට එක ක්‍රම දෙක් තිනවා. එකත්තම මේ සීුවන් සිම් පාරීක්ෂණ එකක් තමයි විශේෂිත පCR කට්ල මගුණුත් මේ හඳුරගන්න පුලුව. ඒේනිසා අපි ඉදිරිද තීරණය කරනවා සීකුවන් සිංකරලලා යාන පරිීෂ කරල හොයාගන්න මුණ තනවලද විශිෂ්ත පීසර් කට්ටල අපි ලබාගෙන ඒකුණු අප අදස් කරන ජන වනස්සීමක්තියනවා න්ඳුගන්න. දෙල්ට ප්‍රබේදය හදෙනට වෙනදට වඩා වැඩිපුර දරුණු රෝග ඇතිවෙන්න පුළුවන් කියන එක මූලික පරීක්ෂණ වෙනින් පෙන්නු කළතිෙනවා. ඇල් අද බීටද ගැමාදල්තද දරුණු ප්‍රබේද හතරක් තිබුණට දැනට සයන සෑම කෝවි එන්න තක්න. මෙම ඕනෙම ප්‍රබේදයති. දරුණු රෝග තත්ත්වයට පත්වීම එහෙම නැත්න මිය යාමේ හැකියාව ඉතාමත්ම සාර්ථක ලෙස මට පවත්වනවා. අද තිෙ හදුරාගත් කරුණා සාධතින් දෙදහස්තුන්සේ විසි හදදනාද සමගින් මෙදක්වා මෙරටින් හුවී ඇති සමස්තකරුණ ආසාධිතින් සංඛ්‍යාව, දෙලක්ෂ තිස්පන්දහස්තුන්සේ අනුවේකක්. ඒ අතුරින් තිස්පඳහ සත්්‍යයතුන් දෙෙකු රෝහල් ගතව ප්‍රතිකාරලබනවා. අද තිනේ සේ ලැබූ එදහස් අටසේ විසි පස්තෙනද සමගින් මෙරට සේ ලැබූ සමස්ත කරුණ ආසාධිතින් සංඛ්‍යාව, එක්ෂාණු හත්දහස් දෙසය පනස්නාවයක් දක්වා ඉහළගයා. ඊ හිදිනේ තුළ සිද ඇති බවට සෞකි සේවා අධ්‍යක්ෂ ජෙනරල් බරයා, අද තහවුරු කළ ොවිD-19 ආසාධිත මරින් සංඛ්‍යාව පානස් පහක් ඒ අතරින් විසිතුන් දෙනෙකු කාන්තාවන් බවත්. සෙසු තිස් දෙදෙන පිරිමි පුද්ගලින් බවත් සෞඛ්‍යයක්ධයක්ක් ජෙනරල්වරයාත හවුර තිබෙනවා. එනුව මෙරට සිදූ සමස්ත කරුණා මරණ සංඛ්‍යාව දෙදහස් හාරසියසුවක්. දේවල සත්වෝද්‍යානය කෙසරසිං හෙකුට කොරවුණ ආසාධිතැයි සැක සහිත බව අමාත්‍ය CBී රත්නායික මහතා පවසනවා. සත්ද්‍යානයේ අධ්‍යක්ෂ ජඩල්වරයට මම කතා කරලම ගැෙන විමසීමක් කර ඇය ප්‍රකාශ කරේ පිසිර්ක් පරීක්ෂණ එකත් දෙක් කර තුන්ගෙන එක තමයි උසාධිතයි කියනක දැනගන්න පුළුවන්කම ලැබුණ නමුත්ඒ අදාළ සමාගන්වලින් සත්තුන් සඳහාගන්න ඇන්ටජෙන්න් පරික්ෂණය කිරීම සඳ අවශ්‍ය උපකාරන ලබාගෙන වඒ සඳහා නිශ්චිත වයෙන් ප්‍රකාශ කරන්න පුුවන් කියෙක තමයි ඔවුන් පකාශ කර නමුත් නිශ්චිත වසය මේ රෝගය උසිංහට බෝවෙලාද නැද්ද කියනක දැනගනීම සහ ව දවස් දෙක් ඇතුල්ට ප්‍රකාශර පුළුවන්. මේ රෝගී තත්වෙන්න්නේ ඉන්නන්නේ මේ සිංහ පමණක් දැනට සීබ්‍රා පැටියෙක්කින්වා. කොරෝනා මර්ධන එන්නත් කරන වැඩ පෙළිවෙල අද දවසෙත් සාර්ථකව ක්‍රියත්මක බුණා ප්‍රදේශ ගැන නාවකදී මේ කටයුත්ත සිදු වනේ ඉතාමත්ම සංවිධානාත්මක අයුරින්. අ என்னන්න වැඩපலிි வල්ද පාශ රසගෙන් வ සහය ලැබලා තියදවා. ජනතාවகிந்த ලැබඇතේ යාපත් ප්‍රතිச்சாරයක්. න්න කරන වැඩ පිළිවෙල ඉතා සැලසුම් සහගතව රජ්‍ය ක්‍රියාපට නං ඇත්තේ අංශකිහිපයක් කෙරෙහිම දැඩි අවධහනයේයමුකරමින්. කඩිනමින් එන්නත් ලබාදය තු පාර්ශවයන් හඳනා කනිිමින් ඒය ක්‍රියාත්මකයි. ඒයට තේ ස්්‍රෝසනිකකාොවිශිල් ේන්නනතේ පාලමු මාත්‍රාව පුදගලින් නවලක්ෂ විසි පන්දහස් දෙසි හතලස් දෙදෙනෙකුට ලබාති ඇති අතර. එහි දෙබන මාත්‍රාව ලබාති ඇති සංඛ්‍යාව, තුන් ලක්ෂ පණසහයි දහස් හයිසිය දහයක්. යින්ුාම් මෙන්නනතේ පළමු මාත්‍රාව ද හතර ක්ෂ එක් දහස්හාරසය පනස්පස්සනකට ලබාී තිබෙනවා. එහි දෙවන මාත්‍රාව දුතුන්ලක්ෂ සූද දහස්නවසේ හත්තැ දෙදිෙනෙකුට ලබාතියති බයි ව සංගත රෝගවේ්‍යාංශයේ සඳහන් කළේ. ස්පූට්නීක් එන්නනතේ පළමු මාත්‍රාව පුද්ගලින් හැට හතර දහස්නවසයසූ හයදිනකුට සහ. එහි දෙවන මත්‍රාව පුද්ගලන් අට දහස් නවසයනුව එක්දිෙකුට ලබාදීමටයි පියවර ගැතිබෙන්නේ. හනුවර පාතදුම්බට මැතිවරන කොට හසේ ේෂ් රවැසියන්ට ரோண ත් ලබාදීම. වත්ේ ගම ප්‍රදේශේස්ථන තුනකදේ සිදදු වන. වැඩපිළිවෙ සාර්ථකව ්‍රාවට ැීම සහන්ධය. චනතාව රචට තම ප්‍රසාදේ පල කළ. මෙ අතර මහනුව නග්‍රසීමාවේ ශේෂ් පුරවවැසින්ට පூٽ්නීක්න්න ලබාදීම මහනුවර සසස්පාලිකා විද්‍ය्याලේ සිද වන. රාජච තදිල මුණළගම මහතාද මවස්ාවටෙක් වැසිටිය. හෙට දිනේදීමම් අධ්‍යස්ථාන හයකදී එන්නත් ලබාදීමටයි සැසම් කරඇත්. හර ැතිවිරෙන කොට්හාසේ නරම්වල වසමේජනතාවට සයිනෆා මෙනති දෙවන මාත්‍රාව ලබදීම ශ්‍රීසුමන කීර්ති මහ පිරිවිනේතේසි ද වුණ අට සිය හැත්තැදිෙනෙකුට එන්නත් ලබාතුන් වයි, මහචන සෞඛ්‍ය පරීක්ෂක පාලිතදීප කීර්තිමහතා සඳහන් කළේ. අත ෝ ොවන රෝගල පෙෙන පුදගලයින් කොරුණා එන්නතේ මාතරා දෙකම ලබාගනීම අනිවාර්ය මව සෞඛ්‍යංශ අධහරණය කරනවා. බෝනොුවන්න රෝග තිබෙනයි ්‍යබාදවී හැකි අධිකුදු පිඉන්න දීවඩාව ඒ අය ඒ එන්නට ලබාගැනීම ඉතාම් වැදගත්මකද ඒ සංකුල්ලතා වලක්වා ගැනීමට ඉන්නතේ මාත්‍රා දෙකමත් ලබාගත යුතුයි.ඒ තමන්ගේ ප්‍රදේශය එන්නත් කරණය සිදුවන විට එන්නත් කරන සිදුව ස්ථානයට පැමිලාඉන්නට ලබාගැීම යම් හෝ තමන්ට සැකඇත්තිනවනම් ඒනත තන් සුදුසුද අවදානක්ති න. ඒ අවස්ථාවේදී විනාවැදි හැකින්. ජල කැලීම් නිසා පීඩාවට පත්වන ජනතාවගේ ගැටලු අවම කරන්න අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න කියලා අග්‍රමමාත්‍යය මහින්ද රාජපක්ෂ මහත්මයා උපදෙස් ලබා තුන්නා. එයාර්ලේ ගහමන්දිරේ පැවැත්වුණු සකච්ඡාවකදී. අතරමක අවතා මත ්‍යාපෘතියකටනම නවසන් කර ොල කලින්ම් නිසා ජනතාව මුහුණ දෙර ගැටලු අවමකිරීමට. පලත්පාන යතන මහජන නිියෝචතින් මෙම රාජචල හරන්නෙක්ව සාමෝහහිකව ීන්තුූකටලෙන්න්න අග්‍රමතති මහිඳ රාජ පක්ෂමහතා මෙම සසාකච චවේදී උපති ස්ලබාදන්න. ොළඹ සහ ගම්පහදි ශ්‍රක්ව ජො කලින් වලට ලක්න පහ ප සඳ. විසන්තුම් ලබාතිීන් අරම ින් සාකචව සංගධහනය කරති බනා. එක් එකෙක් යතනට බැද ඇදිකාරයන් නිසි පරදිටනුවීමෙන් ජනතාව මෙම රචේද පසතට පත්න බයි. ම ෙද න ාව ඩනම විසලම් ලබාදයතු ්‍යා ප්‍රතිස ඳ අශ්‍ය ප්‍රතිපාදන ්‍රමවේදන්ට ත් ාදන ව ග තතිව යා ස ඳහන් කලා. රජ තති ප්‍රස ර ව පා ම තු මන්ත්‍ර මතුර ානය මහත්තු වන් පිසක් මවස්තාව ක්වසටිය. මගේ ප්‍රහන බෝට් ප්‍රහනිස තවම ියාමනය කරන ්‍රමේදයක් නැ ික න්න මයි අන්නක ොක් මිස්ස ක ර මක ල් සි ක ගො . ස්කෝල ට ගොල්ල එක ලකු ප්‍රමණතාය ැවිල් තින්ත.ි ොඩ දේ රන්ස් ේ රන්න ලන්ස මේ හරිට ප ලෑන් කරතු ල නර එකකන යාාම අධකාරයක් ව මර ට ෝම හදන්න වනවා ව ි හදන්න. ඊට අමතර මේ සිල්ම ඇලමාර් ගතර එක අඇතනකට ෙලා ඩසින් ැට කන්නද පිට ාව න්න ලොද වෙලතිස මේ පංගුේරු වැඩකිරීමතුරදම අවු ඇතිවලදන්න කරග යනකොට කොටසක්කින්දයි. ඩ හමතම දිස්ත්‍රික් සම්න්ධීකන කකම්ටේදී ගඩක් වෙලාවගන්න මාත්‍රගවත්තමසේ කාරනාව හැම දිස්ට්‍රික්කම ක කියන්නති අපි මේ ැන තිීදක් කරන්තියන මෙන වැඩටිකවර කරන්න මේ ගැන මේ වෙනස් කරන්න බෑ කියලා. නගලාාධිපතුමාන්ගේ සයෝගේ ලබාදෙන් ඇතකොට ඒ පවැඩටිීවර කලදයි. දැ මේවාගේ ැශ්වීමමත්තය ලි කන්න තිීන්දුව ක්‍රියාත්ම කිරීමේ වගකමෝ එකක් කෙනට තියෙනවා. ඒ කියනා භාත්‍යංශවය වෙන එකක්වයා ඒ අයල් ඒ කරන්න. පරිසරෙන් වහම ඉවත් කරන නේමිත්වලා තියෙන ආක්‍රමශවීලී ශාක වර්ග කිහිපයක් වොදාගට අති ප්‍රබල ස්වාමවික වල්නාශකයක් නිපදවන්ඩ පරිසර අමාත්‍යංශය අලුතු වැඩිප්‍රවලක් සකස් කරලා තියෙනවා. බනික පොහර යොදා ගනමින් රට සිදු කරන ගොවිතනට පපුර්ණ සහයෝග පලකිීමේ අරමුණින් පරිසරමාත්‍යංශයේ මෙම වැඩපිළිවෙට අවතීරනවී බෙනවා. යනුව අටතුල සීග්‍රේන් ්‍යාපත් වන ආක්‍රමණ ශීලී ශකර්ගකිහිපයක් යදා ගනිමින්. අති ප්‍රබහ ස්වාභවික වනාශකයක් නිපද වීමටයි සැසුම් කරති වෙන්නේ. රසායිනික පොහර භවිතය හා රසානික කෘමිනාශකහා, වල්නාශක භවිතය තහනම් කරෙන බැවින්. වගාවේ වල් මරධනයට සුදුසු වනාශකයක් නොමැතිවීමෙන්, ගොවිීන් පත්වනා සීරතාව මගහැරවීමද මෙම වැඩපිළිවෙලයාරුණයි. ඊට විශේෂ දායකත්වයක් සපීමට සියල දෙනා සූදානම් වන්නේ, අමාත්‍ය මහින් දමරවර මහතා එමමාත්‍යංශ නිලදහරින්ට පදෙස් ලබා දුන්න. ර සමඟ සැකරවන් තුන්දෙනෙකු අත්තඩංගුවට ගන්න පොලිස් විශේෂකාරය බලකායට හැකිබුණා. මෙ අතර සිටි එක් සැකරුවෙකු රෝගීකුලස පෙනී සිටිමින් මත්කුඩු චාාවරමේ යෙදී සිටි බවයි පොලිසිේ සඳහන් කළේ. ොි ශෂකාරරි ලකයි විශේෂ වැැලීම් ඒක කිය නිල දහරින් ක්ඩ මක්, පෑලිකුඩ සහ වන මුල් ප්‍රේශ වලද ෙරුයින් සතක තාග සි පුදගලෙන් තු දෙෙකු අතල ගට ගනුලබවා ඕුන් මන් ක ෝට රත්තියද ොිස් හරයට ැන අතර, සැකරුවන් සතකේ ති හෙරයි ග්‍රම් විසි ක් සවයා ගැනා. නිරෝ හන නීති ල්ලඟගන කරමින් එක්ැකරුවකු රෝකී කුලස පෙන සිටමින් මෙම ජවාරම සිදුකරතිබෙනවා අප අදරැසකට සම්හන්ද ගැනමුල්ල කුඩු සංචිවකගේ ගලයෙකුද මෙම පිරිසටෑ තුළ. අපනෑන ව්‍යාපාරම නිර්ත වෙලායින්ද ආජකෙන්ගේ ගැටලු විිසඳද රජයේ කඩිනම් අවධානයොම් වෙලා තියෙනවා. එවගේම වරාය සහ රේගවාශිට සේවා ඩිජිටල් කරණය කරන්නත්න් එහළම ප්‍රමුකතාවේ ලබාතනවා කියලයි නම රාජ්‍යපක්ෂා මාතිවරයා පවසන්නේ. ශ්‍රලංකා රේගෝ මගින් බහන්්ඩ නිදහස් කිරීමට පෙර අනුමත සහතික ලබාගතීතු ආයිතන ක්‍රියාවලේ කාරයක්ක්ෂම කිරීමේ අරමින්, දාල ආයිතන ප්‍රදහනින් හා ගමසමඟ පිළිසඳරක්, ග්‍රාමී සංහරධන ජනාධිපති කාරිසාදක බලකායිස බහපති, අමාත්‍ය නාමල් රාජපක්ෂම හතාතර සාකච්ඡාවක් අරලිය ගහමන්දිරේදී පවැත්වුණ. රේගෝමගින් බහන්ඩ නිදහස් කිරීමේදී සිුවන ප්‍රමාදයන් හා සාම්පල පරික්ෂාවට ගතවන කාලය දීර්ගවීමින්, තත්ත්ව සහතික ලබාදීමේදී සිදුවන ප්‍රමාදය නිසා අධික ප්‍රමාධ ගාස්තු ගෙවීමට සිදුවීම සම්බන්ධීන්. මෙහිදී විශේෂවදානය මූුණ. ආනයින අපනයින්න ක්‍රියාවලියයට දායකවන රාජ්‍ය ආයතන අතර, ස්ති සබහඳතාවක් නොමැතිවීම. බහන්්ඩ නිදහස් කිරීම ප්‍රමාදවීමට බලපාන බව මෙහිධ අනාවරනය වුණා. රේගු නිලදහරින් පෙන්වාදුන්නේ සාම්පල පරික්ෂාව සහ, තත්ව සහතික ලබාදීමින් තොරව බහන්ඩ නිදහස් කිරීමට නොහැකි බයි. තත්වසාහතික ලබාගතයතු සහ එසේ ලබා නොගතීතු බහණ්ඩද පවතින බවත්. ඒ හේතුවෙන් ගුණාත්මක බවින් අඩු විදේශය බහන්්ඩ වෙෙළඳපනට නිකුත්වීමේ අවධානමක් පවතින බවද මෙහිදි සඳහන් කෙරුුණ. ඇති අප අයින ක්‍රියාවලයේදී දේශය වෙළඳ පලට බහන්්ඩ නිකුත්වන බවට කරුණු හෙළිවී ඇති බවයි එම නිලදහරින් තවදුරටත් පෙන්වා දුන්නේ. ඇතිවෙලා තියෙන තත්වයෙන් රට ගොඩ ගන්න සර්වපාක්ෂික සමුළුවක් හැඳවන්න කියලා. විපක්ෂනායක සජිත් ප්‍රේම දාස මහත්මයා ඉල්ලීමක් කරනවා. විපක්ෂනායකාරයාලි පැවැත්පුුණු විපක්ෂයෙන් හුස්මක් වැඩ සටහනට එක්මමෙනුව විපක්ෂනායකවරයා බේ භව කියයා සිටියේ. ආණ්ඩුවෙන් ඉල්ලීමක් කරනවා වහාම සර්වපාක්ෂික සමුලුවක් යැනවන්න. අපි මේක සාකච්ඡා කර. අපි ජනතාවගේ දුක ගැන අවබෝධ කරගන්න. ජනතා ප්‍රශ්නවට විසඳුම් මශ එන්නත් කරනය හරියට කරන්න. කරුණා කරලා කාබලික පෝර භාවිතය ක්‍රමාණුකූලව වසර පහලවක් ස්සක් වගේ ප්‍රමාණයකට ව්‍යාප්ත කරන්න. සැලසුම් කරන්න. ක්‍රමිකව කරන්න. ගොවිට අවශ පෝරටික දෙන්න සර්වපාක්ෂික සමුලුවක් කරහා. පශ්නිට විසඳ ගන්න පුළු රට ගැන හිතලා අවස්ථාව ලබා දෙන්නේ කියලා. රජයන් බොහො ඕනාෑ කමින් ඉල්ලීමක් කර. ශවනකවේ නැගැනිිර වෙල්ලට කිිලුම්ට රිතුන්සියක් නොරින් ගැඹුරුමුහෝදේ ්‍රශ්ච පරිමාණයක හතරය දශම අටික වූකම්පනයක් සිද වනා. එ ප්‍රෘතිය වගේම තව ප්‍රවතිකේහිපයක් කෙටි සටහනැතුළේෙන්. හදුමටමේ සිට लोට පනාහ ගැඹරු මුහන්ඳින්න් මෙම බහු කම්පන සි ඇති බවයි ෝල් කනෝස් discoveryරි නැති විබ भीිය සඳහන් ක ත්ත. මඩ කළපුුව කල්මුණේ අම්පාර් සහ එරවුර ප්‍රදේශවලට, එහි කම්පනය ආසන්න වශයෙන් දැනඩ බව සඳහන් වුවද වැනි තුරතුරක් එම ප්‍රදේශවලින් ෙක්වාර්තීන්. ලඹවරයෙන් පිටත්වගේ Mබි ඩෙෝන ැති බහලුම් රගත් නකාවක ඉදන කාදුවක් ඇව තිබෙන බව. න්දිය වෙරලා රක්ෂක ලකායි තහවරු කරතිබෙනවා ෙෙන්න්නයි සිට වික සතපුම් දෙසිිය පනහක් දුරන්නවු මුහද තරේ මෙම ඉන්දන කාද සිද ඇති බව සඳහන්. propiedad मिलියන තිස්තවයක් කටිනා ක කියරල ගා किलोग्ම් එකේ තිහායි ग्ම් හසේ හැක් සමග සැකරුව දෙනෙු ාපන ක යි්ස් දූපත ප්‍රදේ දී නවික කමුතාත්තර ගොට ගැති බෙනවා න්දියාවේ සිට මුහදුමාගේ ින් ිංගේ අත්‍රාවකින් ටගෙන මෙම කෙරල ගාතුගේ වැඩිදුර පරීක්ෂණ සඳහා කයිඩ්ස් පොලිසිට බරදීමටයි नाවිකහමුාව කටේතු කළ வම වෙල තීරය සිදුවන ද්‍රවේජ වාරම්මලට වැටබැඳීම සඳහා නව පොලස්ताනයක් තොඩෝ ප්‍රදේශය ආරම්භ කිරීමට පොලස් ිපර්තමන්තුව කටයුතු කති බෙනවා. එහි මූික කටේතු මේ ව විට සිදු කරමින් පවති. අතර එම කටයුතු පාර්ලමේන්තුමන්තේ ප්‍රියන්තශෝකමතාගේ නිරීක්ෂණයට ලක් වුණා ඒ සමඟින් රාට්‍රී දහය ප්‍රධාන ප්‍රෘතිවිකාශය නිමාවට පත් වනවා පතිවිකාශය අනතුරෝ බිපරම විශෂංගය බලපොරොත්තු පා දැංගවිතින් කට්ටියටම පුදුම ජොලියක් ඇට. මොකද විසි එක්වන්නද උදේ හතරන් දෙලා සංචරණ සීමාව අයින්කරපු ප්‍රෞෘත්තිය ආපුවෙලෙයිදං සමහරක් උන්දලා දැන්ම ලකළ හැස්ති වෙන ඇති, යාගන්න බැරිවෙච්ච ගමන්ටිකයන්න.ටියේ හොඳටම සෙට්පෙන වැඇති නොවරලි පැත්ත ගීන් එන්න මාතර හම්බන්දුට පැත්තේ රවමක් ගන්න යාල විල්පත්තු යන්න පුළුවන්ලං, ඒකටත් යන්න බැරිවෙච්ඡාය ලෑස් වෙන ඇති. සමහරූ පින්කම්්ටික කරගන්නත් ලකළ හැස්ත වෙන ඇති. හැබැයි හොඳට මතකතියාගන්න. ිසි එක වට අරින්නේ. ඔය දේවල් වලටනම් නෙවෙයි කියලා. මොකද රටේම මිනිස්සුන්ට හට වහලතියෙන කොට ප්‍රශ්න තියෙනවා, කන්න බොන්න ටික ගන්න විදියක් නෑ ඇල්ලතියන කඩලෑල්ලෙන් ලයිස්තුවදීලා බඩු ටික ගත්තත් ගාන දැක්කාම හිතෙන්නේ. කොරෝනාව හැදුරනම් මීට වැඩිය හොඳයි කියලා. මොකද සමහරක් මුදලාහිල්ලා. කොරෝනාව, ඉබෝලාව, ඩෙංගුවටත් වැඩිය බයානක විදිහට, ිනිස්සුන්ගේ ේරරි මාන්සි උරාගෙන බොනතත්වයට වැටිලයින්නවා ආණ්ඩුවක් හැටිගෙට වටේ ජනතාවගෙන හිතන පතන නිසාම තමයි සෞඛකෙට ප්‍රමුඛම තැන දීලා! දවස් කිහිපයකට හරි වට අරින්න තීරණය කරන්න ඇත්ති. හිරවෙලා තෙරපිලා ඉන්න මිනිස්සුන්ට ඒකත් ලොකු සහනයක් හැබැයි ඒ සහනය අස්සාහනයක් කරගන්නතියකත් අපේම වැඩක්. මොකද කොරෝනාව චුට්ටක් යටගයාට ගොඩක් බයානකයි ඉන්දියාවත් තියෙන දෙෙල්ටත් දැන් අපිට ඇවිල්ලලු ඒක හැදනොත් මාන කැලේට ගිෙනතිබ්බවගේ පැතිරෙනවලු. ඉතිං එහෙම එකකුත් දුරකඩටම ඇවිල්ලතියෙන වෙලාවේ. අපි හිටියටත් වැඩිය සංවරවෙන්න ඕනේ නේද. සංචරණයට ඉඩදුන්න කියලා හිතු මනාපිට වැැඩ කරන්න ගියොත්නං අන්තිමට අපිට වෙන්නේ. අවමංගල්ල අධහර සමිතියේ ටෙන්න්්ට එකවත් ගෙදර ඉස්තරා ගහන් නැතුවම. කොරෝනාා ලයිස්තුවට ඉලක්කමක් වෙලා. අවසංගමනයන්න. ඒහෙම වුණොත් වෙන්නේ ආණ්ඩුුවේ වරදිින්වත්. අපටේ සෞඛ්‍ය වරදිින්වත් නෙවෙයි! අපේම වරදිින්! ඒ නිසා තමයි අපි පුන පුනාම කියන්නේ! සංචරණ සීමා ලිහිල් කරලා. එදිනදා ජනජීවිතයට යහපතක් කරන්න. ආණ්ඩුව ගත්ත තීරණයට යහපත් විදිහට ප්‍රතිචාර දක්වන්න කියලා. අපි හොදා කාරෝම දන්නවා. අමාරුයි තමයි! මාසයක් විතර ගෙදර හිරවෙලාඉ එක ලේසි පහසු දෙයක්නක් නෙවෙයි. වෙනදට රන්්ඩු සරුවල් තියෙන්නේ! රෑ දහයෙන් පස්සෙ වෙන්න පුළුවන්. දැංඟිතිං! පැය විසි හතරම? එහෙම වෙන තැනුත් ඇති ගොඩක් තැන්වරනං වෙලාතියෙන්නේ තිබ්බ නැති සමගියක් ගෙදර ඇතිවෙලාතිගිෙන එක අපි දන්නවා සමහ රයිටිතිං ඇඟපට රත්කරගන්න විදිහක් නැතිය එකත් දැවන්න ප්‍රශ්නයක් අපිඉතිං ඔය මතට ලොල් නැතිනිසා. ඒවා ගැන ඒ තරං හැඟීමක් නැහ. නමුත් ඒවා ඕන උුදවිියත්තින්නවා. එවුනත් තව ටිකක් කල් ඉවසන්න වෙයි. සංචරණ සීමාව තවස් තුනකට අයිංකරපු ජොලියස්තමරන්න. පාටි දාන්නනං යන්න එපා මොකද එහෙම වුුණොත් ආයෙත් වහන්න වෙන්නේ අරින්න බැරිවිදිහටයි අන්න ඒනිසා හිටියොත් හොඳට හැදී කොරෝණත් යැයි බයවී කියලා තමයි අපිට කියන්න වෙන්නේ කොරෝණාව එලවන්න පුළුවන් වෙනින් කාටවත් නෙවෙයි අපි අපිටම විතරයි එනිසා අපි වෙනුවෙන් අපි කියලා නෙරෝදාහයන නීතියත් සෞඛ්‍ය නීතියත් ආණ්ඩුව කියනවටත් වැඩිය හොඳින් රැක්කොත් මමත් රැකිලා අපිත් රැකිලා, රටත් රැකෙනව කියනෙ එක විතරක්. හොඳ ටෝම හිතට ගන්න, අදත් විපරම පිටපත සුධර්මන් රදැලියකොටග.